යිබවන් අලා හමටම කේකන්ෂේප්සිටප් චනල්ලකට ගොඩා කාදරයන්න අලාව පිළිගන්නවා. අද මේ වඩිය එකෙන් මම ඔයාලාල කියල දෙන්න හ දන්නේ අපි හදන කේක් එකක මිල තීරණය කරන්නේ කොහොමද කියලා. කේ කෝඩේගක් ගන්නකොට, ගොඩක් අයියට තිීෙන ගැටළුවක් තමයි අදාළ ඩිසයින් එකට සහ අදාළ බර ප්‍රමාණයට අනුව කස්ටමර්ට මිල කියන්නේ කොහොමද කියලා. ඉතින් මේ වඩිය එකෙන් මම අද ඔයාලට පැදිලි කරලා දෙන්න හදන්නේ සාමාන්‍යයෙන් කේක එකක මලතීරණය කරනකොට මොනවගේ කරුණු ගැනද අපි සලකා බැලිය යුත්ත කියලා. පලවිනිකාරණය තමයි ඉන්ග්‍රීඩියන් කොස්ට් ඉන්ග්‍රීඩියන් කොස්ට් කියන්නේ අපිට අදාල කේක එක හදන්න අවශ්‍ය වන අමුදග වලට යනිගනන්. අදාළ අමුද්‍රවෙවල මිල කාලයෙන් කාලයට වෙනස් වෙන නිසා මෙතනදී මම මලක් සඳන් කරන්න හැ කේක එකක ඇමිල තීරණය කරන්න අවශ්‍ය කරුණු තමයි මෙතැනදි මම ඔයාලට පහැදිි කළ දෙෙන උත්සා කරන්නේ. ධහරනයක් විදියට අප හිතමකු කිලෝ එකේ කේකෙකක් කියලා, එතකොට කිලෝ එකේ කේකෙ එකක් හදනකොට අපිට පාම්පිටි, බටර්, සීනි, බිත්තරවලින් ග්‍රෑම් දෙසේ පණගානි තමයි අවශ්‍ය වෙන්නේ. ඉතිං එතකොට මේ අමුද්‍රවවලට ග්‍රෑම් දෙසේ පනහකට යන මිල සඳහන් කරගන්න. ඒ වගේම වැනිලා වැනිලත් වෙළඳ පොලේ විදධ විධ මිගණන් වලට තියෙනවා ඔයා භාවිතා කරන බ්‍රෑන්්ඩ එක අනුව කිලෝ එකේ කක් එකට යන වැනිලා ප්‍රමාණයට පොඩි මිලක් නියම කරගන්න. ඉතින් ඊට පස්සේ බේකම් පෞඩ බේකින් සෝඩා කෙර ඉතින් මේදේවල් වලටත් තොවා භාවිතා කරන බ්‍රෑන්් එක අනුව අදාල ප්‍රමාණයන්ගේ පොඩි මිලක් එකතු කරගන්න. ට පස්ේ ඔල් පේපස් ඉතින් කිිලෝය එකේ කේ එකකට අපිට ඔයිල් පේපය එකක්ම භාවිතා වෙන්න හැ උදාරණයක් විදිට ඔල් පේපේකක් රෘපියල් විස්සක් වගේ නං කිලෝය එකේ කේක් එකකට වාට ඔල්පේපේකෙන් භාගයක් යනවනං එතකොට කිලෝය එකේ කේකකට වාට ඔයල් පේපේකට රුපියල් දහයක වගේ මුදලක් එකතු කරගන්න පුළුවන්. ඉට පස්සේ වා කේක් බැටය එකට ෆපුට් කලරින් එකතු කරනව වනම් ඉතිං ඔවා භාවිතා කරන බ්‍රෑන්ඩ් එක අනුව ෆුඩ් කලරිින් වලටත් පොඩිමිලක් එකතු කරගන්න. ඉතිං අදාළ බර ප්‍රමාණයට අනුව කේක්බටයක හදන්න ඔයාට අවශ්‍ය වන හැම අමුද්‍රව් එකටම යන මලගණන් ඔයා මේ විදියට එක කරගන්න. ඉතින් උදාහරණයක් විදියට ඔයාලට පෙන්න්නන්න ඕන නිසා වන්කේජී කේක් එකකට යන ිලගණන් මේ විදියට මම හදාගත්තා. ඉම්ප්‍රීඩියන් ටවල්ඩියයන කොස්ටි හදාදගත්තර පස්සෙේ අපි බලන්න ඕනේ අදාළ කේක බේ කර ඉලෙක්ට සිඩි කොච්චර ප්‍රමාණයක් යනමද කියලා. ධාහරණයක් විදියට කිලෝ එකේ කේක එකක් හදාගන්න අපිට විනාඩි හතලිස් පහත් විනාඩි හැටක් වගේ කාලයක් නයන්නේ ඉතින් ඒ සඳහාත් ඔයාලට රුපියල් සීයක් එකසේ පණහක් වගේ මුදලක් එකතු කරගන්න පුුව ඉට පස්සේ ඒ සඳහා ඔයාලා භාවිතා කරන කේක් බොක්සගේ සහ කේක් බෝට් කේ මලත් එකතු කරගන්න ඊළඟ කාරණාව තමයි ලේබ කොස්්ට එක සාමාන්‍යයෙන් කේක එකක් හදන්න අපි පැයගානක් ගත කරනවානේ ඉතින් මේ කේක එක හදන්න ඔයා කොච්චර කාලයක් ගත කරනවාද ඒ වගේම ඒ කේක් එකට මොන වගේ ටොපස් තොවා භාවිතා කරන්නේ ඉතින් මේ දේවල් සල කළ බලලා ඔයාට ලේබ කොස්ට එකක් එකතු කරන්න පුළුවන්. ලේභ කොස්්ට එකට මෙච්චර ප්‍රමාණයක් තියන්න කියලා මිලක් නීම කරන්න බැහැ ඒක තීරණය කරන්න ඕනේ ඔයා තමයි. ඉතින් ඔයා හෙක් නිර්මාණයට අලුත් කෙනෙක් නම්, ඉතාමත් කුඩාමුදලකින් පටන්ගන්නග තමයි වඩත්සුදුසු. එකක් ඩෙකරට කලයි වරන්න පැය අටක වගේ කාලයක් යනවනම් ඔයා තීරණය කරන්න ඕනි පැයකට කොච්චර ප්‍රමාණයක් ඔයා අයකරනවාද කියලා ඉතිං ඒදේවල් ඔයාට ඩිසයිට් කරන්න පුළුවන් ඔයාගේ කක් නිර්මාණාත්මක හැකියාව මත උදාරණයක් විදිහට අපිහිතමු ඔයා පැකට රුපියල් සයක් චාච කරනවා කියලා එතකොට වන්ගේජ කේක එකක් ඩෙකරේට් කල්ලිඉවර කරන්න ඔයාට පැයාටක් කැනවා එතකොට සයේ වැඩකිරීම අට රුපියල් අටසයයි. එත්කොට ඔයාට லேபචාල්ஜක විදිට රூපියල් අටසයක් කියන්න පුුව. ஃப ஐසි කොஸ்ட் කියලා කියන්නේ ඔයා කேக்குක கிராம்கோෝட் කරන්න கிராம்கோෝட்් අஐසිං එක හදන්න යන වියදම. ඊට පස්සේ ඔයා கேக்குக்கு ஃபண்டெலி கව කරவன ஓட கொොචச்சර ොட ප්‍රමාණයක් යනවது ොව துම එමන ඔයා கேக்குක ஐසිං வලින්ම கව කරන ඒ අයිසිං ප්‍රමාණය හදන්න යන වියதுම. ඉතින් ඒ සඳහා මම දලවශයෙන් රුපියල් දාහක් එකතු කරගන්න. අවස්සාන වශයෙන් මේකට ප්‍රොෆිට්ට එක එකතු කරන්න ඕනේ ප්‍රෆිට් එක කියලා කියන්නේ අපිට ලැබෙන සම්පූර්ණ ලාබේ ප්‍රෆිට් එක තේරණය කරන්න ඕනේ ොයාම තමයි ඉතින් අපිට කියවියදම වගේ භාගයක් තියන්න පුළුවන් එහෙමත් නැත් නම් ගියවියදම වගේ තව එක ගුණයක් තියන්න පුළුවන් ඉතින් ප්‍රෆිට් එක ඔයාගේ හැකියාව මත ඔයාට තීරණය කරන්න පුුවන් ඉතිං ඔයා කෙක් ්‍යපාරය අලුතිෙන් පටන්ගත්ත කෙනෙක් නං, පොඩි ප්‍රෆිට්ටක් තියාගෙන කරනෙක්ක තමයි සුදුසු, ඔයාගේ කස්්ටම බේසක හැදුනට පස්සේ, ඔයා ටිකක් වැෙන් ප්‍රෆිට්ටක තියාගන්න පුළා. එතකොට මට කේක එක හදලිවැර කරන්න දෙදා සත් සියය හැත්ත පහක් යනවා මම ඒ මුදලෙෙන් භාගයක් පොෆට්ටක තිබ්පොත් එක් දස් තුන්සි අසුූ හතයි පණහයි. ඉතිං ඒදක එකට එකතු කරහම හාරදාසිකසිය හැට දෙකයි පණහක් තමයි මට එන්නේ. ඉතිං සම්පූර්ණ වන්ගේේජී කීකෙ එකේ මුදල මට එතකොට රුපියල් හාරදාහාකට දෙන්න පොළොවා. ඉතිං දලවශයෙන් ඔයා මේ විද්‍යයට කේක්මිල හදාගත්තර පස්සේ කරන්න ඕන තවත්කාරණා කීපයක් තියෙනවා. විශේෂෙන් මදගතයාගන්න ඕනේ ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් කේක්වල ිලගණන් වෙනස් වෙනවා. ඉතින් මම් මේ ඔයාලට පැහැදිලි කල්ල දුන්නේ දල වශයෙන් අපි කොහොමද කක් එකක මලතීරණය කරන්නේ කියලා. ඉතිං ඔයාට පුළුවන් ඔයා න්න ප්‍රදේශයේ ඉන්න අනිත් කෙක් නිර්මාණකරුවන්ගේ කේක්මිලගණන් හාසසඳලා ඔයාගේ කේක් මල තීරණය කරගන්න. ඉතින් හැමතිස්සෙන් මදගතියාගන්න උසස් ප්‍රමතියන් යීතු අමත්‍රබෙ දාලා ඔයාගේ කේක එක හදන්න. ඉතින් කේක් එක ගොඩක් රසයිනං ඒවගේම කේක් එක. ොඩක් ලස්සනයිනම් එතකොටත් ඔයාට පුලුවන් ඔයාගේ කේකකිේ මිල ඉහලෙන අංවන්න. වන්කේජී කේකෙක් රුපියල් හාරදාහකට දුන්න කියලා ටkgේජ කේක මිල ඩබල් කරන්නේ පා මොකද ලේබ කොස්ට එකත් එතකොට ඩබල් වෙනවා ඒක නිසා හැම තොරතුරක්ම තනි තනියම ගණනය කරගන්න. ඉති කටමස්ල කේ ෝඩ එකක් දෙනකොට කීප දෙෙනෙක්ගෙම ගඩන් අහල තමයි අපි ෝඩේක දෙන්නේ ඉතිං ඒ වෙලාමට යාලෝවාට කියන්න පුළුවන් අනිත් අයගේ මලගණන් වලට වඩා ඔයා මිලගණන් වැඩි කියලා ඉතින් එහෙම කිව්වයි කියලා ඔයා මිල ගන් අඩු කරන්නේ යන්නේ පායි ඒ වගේම ගොඩක් දෙනාට තියෙන තවත් ගැටලුවක් තමයි කිලෝ එක කේක එකක් කිව්හම කේක එකේ බර විතරද කිලෝය එක එහෙත් නැත් නම් ඩෙකරට් කරාට පස්සෙද කිලෝය එක බර ගඩන් කරන්න කියන කාරලාව ඉතිං කේක එකක ඩෙකේට් කරට පස්ස එෙන බර යි තනිකර කේකිිකේ බර විතරයි අපි කිලෝය එකේ කිය එකක් කියලා ගන්නේ. තින් ඒ එක මිලතීරණය කරනකොට මොනවගේ කාරණා ගැන ද අපි සැලකිලිමත් වෙන්න ඕනි කියේන දේ ගැන ඔයාලට පැහැදිලිවෙන්න ඇති කියල මම විශාස් කරනවා ඒ නම් අදිට මේ වඩියකෙන් සමුගන්නවා ඉතින් තවමත්වාකකන්ප් YouTube චනල් එක සබස්ක්‍රයිබ් කරලන්න නැත් නම් සස්කරබ් කරන්න ලංඟම තියන බෙල් බටන්නකෝ බන්න ඒත් එක්කම තියෙන ඕල් බටන් නගත්ත බන්න එතකොට මම වීඩිය එකක් අපපලෝඩ කරපු ගමන්ම ඔයාලට දැන ගැනීමේ හැකියාව ලැබෙනවා ඒනම් ඉතින් අදිට ගන් එන්නම් ඔයාලට සබදමසා.